මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගේ 113 වැනි ජන්මදින සමරුම අද පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඩඩ්ලි සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පුද කළා. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ටෑස් බේබි. ජෙනුයින් මිල පෙරළියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. සමහරු නොඑක් ප්‍රයත්න යොදනවා ඡන්ද කල් දාන්න. විවස්ථාවේ කඩතොළු හොයනවා තමන්ගේ කාල සීමාව දවසක් හෝ දීර්ඝ කරන්න. අද අපිට පේනවා මහජන මත නැති මිනිස්සු ලෝකේ වටේ සවාරි ගහනවා. තමන් විතරක් නෙමෙයි තමන් යනකොට ඔය සවාරිවල කොල්ලයි බල්ලයි හැමෝම 50ක් විතර ගෙනියනවා. වැඩිපුර කට්ටි කවුද වට ගෙවන්න ඕනේ අහිංසක මහජනතාව. ඩඩ්ලිසෙන් මහත්ත එහෙම දේශපාලනය කරේ හතර වඩාක් අගමැති වෙලා එතුමා නැති වෙනකොට බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 400. ඡන්දවලින් ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සුන්ටත් නිකම්ම අගමැතිවරු ජනාධිපති වෙනුට වෙන්න පුළුවන්. වැදගත්කමේ වෙනසයි බලහත්කාරකමේ වෙනසයි. විශේෂයෙන්ම වර්තමානයේ රටක් හැටියට අපි මුහුණ දී තිබෙන අභියෝග වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩෙන්නට දරන උත්සාහය ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ප්‍රතිපත්ති දර්ශනය වැඩපිළිවෙල බොහෝසේ වැදගත්. මං ආඩම්බරෙන් කියන්න කැමති ඒ නිර්මල ඩඩ්ලි ප්‍රතිපත්ති සමගි ජන බලවේගයක් වැළඳගෙන තිබෙන සමගි ජන සන්ධානයක් වැළඳගෙන තිබෙන ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ උතුම් ප්‍රතිපත්ති තුළින් පෝෂණය වූ මේ මැද මාවත රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ එන්නට තිබෙන එකම මාවතයි, එකම දර්ශනයයි, එකම වැඩපිළිවෙළයි.